දැන් මේ පාස්ක පහරේ පිළිමද මේ ඇතිවන ප්‍රමාදයේ පිළිමද දැන් ජනතාවගේ හිතේ පොකුසක් තියෙනවා කාර්නල් සංජිත් පීතුමාත් ප්‍රකාශයක් කළා ඒක නිසා මේ ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය බලන්න තමයි ආවේ ආක්ෂේ ලේකම්තුමා මේ මොනවා ඒ වගේම අපේ අජිත් රෝහණ විජේතුමා සිද්ධ ගිහිලා අද කතා කළා මෙහෙමයි දැන් අපි දන්නවා සිද්ධීන් අටක් සිද්ධ වුණා බෝම්බ ප්‍රහාර අටක් සංගාවල එතකොට නිවස්වල සහ හෝටල් වල ඉතින් ඒ අටේම තියෙන ලිපිගොනු දැනටමත් නීතිපතිට දීලා හමාරයි එතකොට ඒ අපේ පැත්තෙන් CID එක පැත්තෙන් නැත්නම් පොලිසිය පැත්තෙන් ඒක දීලා හමාරයි නමුත් දැනට ජනාධිපති කොමිසමක් දැන් පවත්වාගෙන යනවා ඒ කොමිසමේ තියෙන වාර්තාව තාම ඇවිල්ලා නැහැ ඒ වාර්තාව ජනාධිපතිතුමාට ඇවිල්ලා ඒ වාර්තාවත් එන්න ඕනේ නීතිපතිතුමාට ඒ වගේම තමයි පාර්ලිමේන්තු තේරු කාර්ය සභාවක තිබ්බනේ ඔය මතකනේ ඉතින් ඒකෙත් වාර්තාව සකස් කළා කියන මම හිතන්නේ ඒ වාර්තාවත් එන්න ඕනේ මේවා සියල්ලක්ම එක තැනකට ගෙනල්ලා තමයි මේ පිළිමදව නඩු පැවරීමේ කාර්යය කළුත්තේ ඉතින් ඒකට මම හිතන හැටියට තවත් සෑහෙන ප්‍රමාදයක් ඇති වෙයි මොකද මේ ප්‍රමාදය වළක්ව ගන්න නීතිපතිතුමා දැනටමත් නීතිඥවරු 12 දෙනෙක්ගෙන් සමත් වෙන සමන්විත කණ්ඩායමක් පත් කළා ඒ පිළිබඳව දැනටමත් කටයුතු කරගෙන යනවා ඉතින් මේකෙදී කොච්චර වුණත් සැකකාරයෝ වරදකාරයෝ කවුද කියලා අනිවාර්යයෙන්ම අපි සොයා ගන්නවා මේක පිටුපසෙ ඉන්න මහාමලකරු කවුද කියලා අපි සොයා ගන්නවා ඒ සම්බන්ධයෙන් තමත් ඒ සමහර විමර්ශන කටයුතු කරනවා සමහර පිටරට ඉන්නවා ඉතින් ඒක නිසා ජනතාවට අපි දැනුම් දෙන්න ඕනේ මේ කාර්යය කවුරුත් කොහෙවත් නැවතිලා නැහැ අතරම කවුරුත් මොහොත්තල නැහැ ඒක දිගටම යන කාර්යබාධයක් දැන් මේ නීතිපති අනිවාර්යයෙන් මේ සම්බන්ධය කරලා හැබැයි ජනාධිපති කොමිසමේ වාර්තාවත් එතෙන්ට එන්න ඕනේ එහෙම නැත්නම් ඒක තියෙන සාක්ෂි පරස්පර වෙන නිසා ඉතින් මම හිතන්නේ අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් පිළිතුරක් නීතිපතිතුමා දුන්නා ඉදිරියේදී අපි කටයුතු තවදුරටත් ඒක फॉलो अप करना නැත්නම් ඒක පසුපරම කරන්න. එමෙ කොමිසමේ කටයුතු දීර්ඝ කරනවාද නැද්ද කියන එක කොමිසමේ ඉන්න සභාපති ඇතුලේ මිනිස්සු මණ්ඩල තීරණය කරයි. ඉතින් දැන්ටම කොමිසම ඉතා විශාල කාර්යකාලයක් ආරම්භ තියෙනවා. සමහර සාක්ෂිකරුවන්ගෙන් දින 20-30 සාක්ෂි අරගෙන තියෙනවා. ඉතින් එතුමන්ලාගේ කාර්යය ස්වාධීනව කරයි. ඒකට කවුරුත් බලපෑම් කරන්න නැහැ මං හිතන්නේ. ඒ ස්වාධීනව කරලා මේ වාර්තාව ප්‍රතිනිධි සංගේ වාර්තාව නිර්දේශ සියල්ලක්ම ජනාධිපතිතුමාට යවුවට පස්සේ ජනාධිපතිතුමා ඒකත් නීතිපතිතුමාට වුණා. ඉතින් ඔයාලා දන්නවා දැන්ටමත් අඩිය කාමාර කඩ දෙකක් තුනක් උස ලිපිගොනු දැන්ටත් මෙතන රැස් වෙලා තියෙන මේ සිළු දෙයක්ම හොඳින් විපරම් කරලා බලලා තමයි කිසිම අවධානමක් ගන්න නැති වෙන්නේ තමයි ඒ නඩු පවරන්න ඕනේ. ඒක නඩු පවරලා ඇත්ත වශයෙන් මේ මිලේච්ඡ ඝාතන වලට සම්බන්ධ වෙච්ච සිළු දෙනාට දැන් මෙතන 33 දෙනෙක්ට සම්බන්ධව තමයි මිනිමල් චෝදනා සහ කුමන්තන එයට ඒ චෝදනා කරලා තියෙන තවත් 200 ගානක් විමාන භාරව ඉන්නවා ඒකට අතහිත දීම බෝම්බ ගෙන යාම එතකොට ඒගොල්ලන්ට නවාතන් දීම ඒගොල්ලන්ට ප්‍රවාහන පහසුකම් දීම මේවා කාලේ ඉතින් ඒ කටයුතු දැන්ට සිද්ධ වෙනවා ඉතින් ජනතාව මේක දැනගන්න අවශ්‍යතාවය මේ ඒ වාර්තා මෙහෙමයි දැන් සිද්ධීන් 8ක් සිද්ධ වුණානේ ඒ සිද්ධීන් 8ට ඒ සිද්ධීන් 8ේම විමර්ශන ඉවරයි ඉවරලා ඒ සිද්ධීන් 8ට සම්බන්ධ ලිපිගුණ 8ම දැන් නීතිපතිතුමාට දීලා තියෙනවා. එතකොට එකම දේ තියෙන්නේ නීතිපතිතුමා ඒකට මම ඉස්සෙල්ලා කිව්වා වගේ 12 දෙනෙක්ගේ සමන්විත නීතිඥ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඒක විශාල කණ්ඩායමක්. නමුත් ඒ වගේම ඒක කරන ගමන් එතුමන්ලා ඉන්න ඕනේ මේ ජනාධිපති කොමිසමේ තියෙන වර්තාවත් එනකම්. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ දැන් සිලෙක්ට් කමිටි එකක් තේරීම් කාරක සභාවක් පැවැත්වුවා. අපි දැක්කා මේ මිස් මාර්කට් මාස කීපයට ඉතල ඒක විවෘත කරපු දෙයක්. ඒක වර්තාවක් කියන්නේ ඔක්කොම සංසන්දනය කරලා තමයි කරන්න වෙන්නේ. ඒකයි තමයි යම්කිසි ප්‍රමාදයක් ඇති වෙන්නේ. Breaking.lk